රටි අධ්‍යාපන පරිපාලනය කෙතරම් මජර වී ඇදැයි කිවහොත් පාසල්වල පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛයේ සැකසීමට පවා ශ්‍රේෂ්ඨාධිකරණයට සිදුවනවා. ඒ 2007 වර්ෂයේදී එම චක්‍රලේඛයේද හරියාකාරව ක්‍රියාත්මක වීමට විනයක් හා චාරයක් නොමැති දේශපාලනය හරස්වීමේ ප්‍රතිඵලයක් ලෙස වරින් වර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුවන්නට වුණා. එබඳු පෙත්සම් දෙකක් විභාග කරමින් 2012 වර්ෂයේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව අධ්‍යාපනයේ ප්‍රමිතිය හා ගුණාත්මක භාවයේ ඉහළ නැංවීමට ඉවහල් වන්නක්. අදාළ තීන්දුව වූයේ 2016 වසරේ සිට පළමුවන ශ්‍රේණියේ පන්තියකට ඇතුළත් කරගත යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 35ක් විය යුතු බවයි. තීන්දුව ලද විකස එවක විෂය භාර අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තීන්දුව ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා ගන්නවා. ඊට සමගාමීව චක්‍රලේඛයක්ද නිකුත් කෙරුණා. එහෙත් යහපාලන ආණ්ඩුව වසර 2016 නොව වසර 2021 35 සීමාව ක්‍රියාත්මක කිරීමට තීරණය කරන්නේ අධිකරණින් කිසිදු විමසීමක් නොකර අවිචාර ලෙසයි. එය ආදර්ශයට ගෙන හෝ නොගෙන ඉකුත් නොවැම්බර් මාසයේ ආණ්ඩු මාරුවත් සමග විෂයභාර නව අමාත්‍යවරයා රටට කියා සිටියේ පළමුවෙනි ශ්‍රේණියේ පන්තියක් සඳහා ඇතුළත් කරගන්නා උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 40ක් දක්වා වැඩි කරන බවයි. ඊට අධිකරණයේ මතය විමසන බව කීවද 40 දක්වා වැඩි කිරීමේ අදහස අධ්‍යාපනයේ ගුණාත්මක භාවය හා ප්‍රමිතිය අතින්ගත් කළ ඉතා දුර්වල එකක්. එම අදහස පිටුපස ඇත්තේ ජනප්‍රිය ජාතික පාසල්වලට විවිධ ලැදියාවන් මත පදනම්ව සිසුන් ඇතුළත් කර ගැනීමට ආණ්ඩුවේ දේශපාලනඥයින්ට හා එම දේශපාලනඥයන්ට ගැතිකම් කරන නිර්ධාරින්ට තිබෙන උවමනාවන් බව මෙම ලිපියෙන් පෙනී යනවා. ඉකුත් 26 දාතමින් ජාතික පාසල් අධ්‍යක්ෂකවරයා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පතිවරයාට මේ හරහා දන්වා සිටින්නේ සිසුන් 8 දෙනෙකු 10 සහ 11 වන ශ්‍රේණිවලට ඇතුළත් කරගන්නා ලෙසයි. චක්‍රලේඛ අමුවේ උල්ලංඝනය කිරීමක් වන මෙම දැනුම් දීම රගර් ක්‍රීඩාව සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම යන ආවරණයෙන් සරසා තිබෙනවා. මෙම සිසුන් 8 දෙනාට පමණක් රගර් ප්‍රගුණ කිරීමට අවස්ථාව ලබා දීමට ජාතික පාසල් අධ්‍යක්ෂකවරයාට තිබෙන උවමනාව හා ඒ වෙනුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ තෝරාගත් පදනම රහසක්. විවිධ ලැදියාවන් මත පදනම්ව ජනප්‍රිය පාසල්වලට හොරපාරේ සිසුන් ඇතුළත් කිරීමේ අලුත්ම ක්‍රමවේදයක් අනුගමනය කර ඇති ජාතික පාසල් අධ්‍යක්ෂකවරයා මෙම ලිපිය නිකුත් කර දින 3කින් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්ධුරයට පත් කෙරෙනවා. ඔහු මීට පෙර මහනුවර කිංසුට් විද්‍යාලයේ විදුහල්පති දොරෙන් මිදී අධ්‍යාපන අමාත්‍යංශයට අනුයුක්ත වන්නේ සුහද මාරුවක් අනුව නම් නොවේ. චක්‍රලේඛ උල්ලංඝනයක් යනු විෂමාචාර ක්‍රියාවක්. විෂමාචාරයක් කළ අයෙකුට අදාළ විෂමාචාරයෙන් දින 3ක් සපිරෙද්දී ඉහළ තනතුරු පිරිනැමෙන රටක අධ්‍යාපනයෙන් අරමුණු කෙරෙන විනය ගොඩනැගිය හැකිද? අධ්‍යාපන අමාත්‍යතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.